තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ උදෑසන ස්වාධින රූපවාහිනී දහම් සිතුවිලි සමග එකතු වී සිටින ලක්වාසී ඔබ හැමටත් ඒ වගේම ශ්‍රී ලාංකික විදේශිකයන් හැමෝටම අපි සෙත් පතන ආශිර්වාද කරනවා මේ දවසත් වාසනාවන්ත දවසක් වේවා කායික මානසික විඩාවන් යටපත් වෙලා දවසේ කරන්න තිබෙන යුතුයකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරමින් ගුණධර්ම දියුණු කරන්න පුළුවන් වාසනාවන්ත දවසක් වේවා පින්තුනි අපි කොච්චර දවස වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා ගනිමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කළත් යම් යම් දේවල් ඇහෙනකොට පේනකොට යම් යම් දේවල් මතකයට එනකොට හිත කලකිරෙනවා හිත කැඩෙනවා හිත රිදෙනවා විඩාවටපත් වෙනවා ඒ සෑම මොහොතකදීම අපි නැවත නැවතත් හිතේ බර අඩු කරගෙන හිතේ ප්‍රභාස්වර භාවය තියාගන්නට මේ ඇහෙන ධර්ම කරුණු සිහි කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනවා අද දවසේ මම කල්පනා කළ මේ උදෑසන ඔබ සියලු දෙනාටම දේශනා කරන්න කියලා මෙන්න මෙහෙම දෙයක් ඒ තමයි පින්නතුනි දැන් ඔබේ නිවසේ ඉන්නවනේ බල්ලෙක් එහෙම නැත්නම් පෝසෙක් එහෙම නැත්නම් වෙන කිසියම් සොරතල් සතෙක් දැන් ඒ gedare ඉන්න බල්ලා පවා පින්නතුනි යම් දවසක අරහත්ත්වයටපත් වෙනවා කවද හෝ දවසක අරහත්ත්වයටපත් වෙනවා ඒක තමයි ඇත්ත දැන් අපි ගත්තොත් ඔය සීදාසි රහත් තෙරණිය අරහත්ත්වයටපත් වෙලා ඇයි කියන ආත්ම දෙකකට කලින් මම තිරිසන් සතෙක් වෙලා හිටියේ ඊටත් කලින් ආත්මෙ තිරිසන් සතෙක් කියලා ඊටත් කලින් ආත්මෙ තිරිසන් සතෙක් කියලා ඔය විදිහට රහතන් වහන්සේලාගේ චරිත කතා ජීවන කතාව අතීත කතා සවල බැලුවාම පැහැදිලි වෙන දෙයක් තමයි ඒ අය මේ ඊට කලින් ආත්ම දෙකකට තුනකට කලිනුත් තිරිසන් ලෝකෙ ඉපදලා තියෙනවා ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ ජීවිතයේ අපේ නිවසේ ඉන්න සුරතල් සතා පවා යම් දවසක අරහත් වෙනපත් වෙනවා එතකොට සමහර විට අපි ඊට වඩා පරක් වෙන්නත් පුළුවන් ඒක තමයි ඇත්ත එතකොට අපි තේරුම් ගන්නට ඕන ඔබ අපි හැමෝම යම් දවසකදී මේ ජීවන ගමනේ අවසානයක් තිබෙනවා සමහරවිට gedare ඉන්න තිරිසන් සතා අපිට වඩා ඉක්මන් වෙන්න පුළුවන් එතකොට මේ අරහත්වේ සඳහා යන ගමන මාර්ගයේදී අපි රහතන් වහන්සේ කෙනෙක් කොයි වගේද කියලා හඳුනගන්න එක ඉතාමත්ම වටිනවා මොකද දැන් අපිට අපේ මේ ජීවිතේ අපි මේ හොඳට ඇස් කන්න ආසාදිය ලැබිලා ගේදර වතු පිටි ලැබිලා අපි දන්න සමාජ විවිධයට සාපේක්ෂව අපි හොඳ තැනක ඉන්නවා කියලා අපිට පේන්න පුළුවන් හැබැයි අපි පසු කරගෙන ආපු ගමන් මාර්ගයේ අපි නයි පොළොංගු ගැරඬියෝ සත්තු සර්පයෝ වෙලා ඕන තරම් ඉඳලා තියෙනවා තව ඉස්සරහටත් ඒ තැන් වලට යන්න වෙනවා ඉතින් පාරමී පරව බෝසන් වහන්සේ තිරිසන් ලෝකවල සැරිසරුවා නම් උපන්න නම් ඉතින් මේ ලෝ උපන් ඔබ අප ගැන කවර කතාවද එනිසා අපි අපේ ගමන් මාර්ගයේ අවසානය අපි රහතන් වහන්සේ නැමැති චරිතයෙන් තමයි අපේ ජීවිතය අවසන් වෙන්නේ කවද හෝ අන්න ඒ තැනට යන අපි රහතන් වහන්සේ නම කොයි වගේද කියන එක දැනගත්තොත් හඳුනගත්තොත් අපිට පුළුවන්කම තිබෙනවා මේ ජීවිතයේදී අන්න ඒ අරහත් චිත්තය පුරුදු කරන්න. ඒ අරහත් චිත්තය පුරුදු කිරීමෙන් තමන්ට තමා වටා ඉන්න ඇට අයහපතක් වෙන්නේ සැනසීමක්මයි වෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් ඉතා වටින දේශනාවක් තිබෙනවා පින්නතුනි කුද්දක නිපාතේ නිකායේ සුත්ත නිපාතේ පුරාභේද කියන සූත්‍රය. මේ පුරාභේද සූත්‍රය ඉතින් අවශ්‍යයට පුළුවන් නම් හොයලා බලලා කියවලා බලන්න ජීවිතයේ ව්‍යවස්ථාව හැටියට තියාගන්න පුළුවන්. සම්පූර්ණ පියවරෙන් පියවර අපිට පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඉතාමත්ම වටිනවා. දැන් මේ දේශනාවේ සඳහන් වෙනවා එක තැනක පින්නතුනේ රහතන් වහන්සේලා කිපෙන්නේ නැහැ කියනවා. දැන් අපේ ජීවිතේ අපි මොනවා කරන්න ගියත් පොඩ්ඩ බැරි වුණොත් අපිට කිපීමක් අපිට ඇති වෙනවනේ. මල ගෙදරකද
මගුල් ගෙදරකද බණ ගෙදරකද දාන ගෙදරකද වෙනත් උත්සව ස්වභාවකදීද පොඩ්ඩ බැරි වුණත් අපේ හිත ඇතුලේ මේ කිපීම කියන එක ඇති වෙනවා. එතකොට මේ හිතේ කිපීමක් කියන එක උපන්නාම ඒ උපන්න එක අපිට හේමම සංගවගෙන යට කරගෙන තුනී කළා දාන්න බලන හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නොවි ඒ කිපුණු ස්වභාවයේ වචන වලින් ඉවරයක් නැතුව දිගහැරෙනවා නා. ඒ කිපුණු ස්වභාවය දෑත දෙපයින් ගමණයෙන් විලාසයෙන් ක්‍රියාවෙන් ඉවරයක් නැතුව දිගහැරෙනවා නා. ඒ කිපුණු ස්වභාවයට ඇලිලා ඒ තුල දකින දිගින් දිගට හිත හිතා හිත හිතා හිත හිතාම ඉන්න අපේ කැමැත්තක් ආසාවක් ඇතිවෙනොත් අපිට කවදාවත් මේ අරහත් චිත්තය පුරුදු කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට රහතන් වහන්සේ නමක් බවට පත්වෙච්ච ඒ රහත් උතුමන් වහන්සේලා අර රහත් වෙන්න කලින් ඒ කියන්නේ ප්‍රත්‍යජන ජීවිතයේදී ඊළඟට සද්ධානුසාර ජීවිතයේදී ඊළඟට ධම්මානුසාර ජීවිතයේදී ඊළඟට සෝවාන් මාර්ගයේ යනකොට සෝවාන් ඵලය ලැබුවාම ඊළඟට සක්‍රදාගාමි මාර්ගයේ යනකොට සක්‍රදාගාමි ඵලය ලැබුණා මේ හැම වෙලාවකදීම ජීවිතේ පුරුදු කරපදයක් තමයි උපන්නා වූ කිපීමේ ස්වභාවය යටපත් කරගන්නවා. කිපීම තමාගේ හිතේ උපන් කිපීම පිළිබඳව කලකිරීම. එහි ආදීනව දකිනවා. මේක පුරුද්දක් කරගත්තට පස්සේ පුහුණුවක් වෙන්නේ නැහැ. පුරුද්දක් කරගත්තට පස්සේ එතනින් එහාට පුහුණු කරන්න දෙයක් නැහැ. එතනින් එහාට ස්වාභාවිකවම ක්‍රියාත්මක වෙනවා. එතකොට කෙනෙක් හිතන් නරකයි අනේ මම මටත් කිපීම කියන එක නේද මට ජීවිත කාලෙම ඕක පුරුදු කරන්න පුළුවන්ද බෑනේ කියලා. ජීවිත කාලෙම පුරුදු කරන්න නෙමෙයි තියෙන්නේ. මේ මොහොතේ පුරුදු කරමු. දවසක් පුරුදු කරමු. දවස් දෙකක් පුරුදු කරමු. දවස් තුනක් පුරුදු කරමු. ඊට පස්සේ හතර වෙනි දවසේ පුරුදු කරන්න දෙයක් නැහැ. අර පුරුදු කරපු දේ ඉබේ ක්‍රියාත්මක වෙනවා. පස් වෙනි දවසේ ඉබේ ක්‍රියාත්මක වෙනවා. අනේ ඉබේ ක්‍රියාත්මක වෙනකොට අපිට ධර්මයේ පිළිබඳව නොසැලෙන පැහැදීමක් ඇති වෙනවා. එතකොට පින්නතුනි එහෙනම් අරහත්වේ සඳහා යන ගමන් මාර්ගයේදී දැන් අපි ගත්තොත් gedare inna බල්ලට වැඩිය කිපීම සමහරට gedare inna මිනිස්සුන්ට තියෙනවා. බල්ලට පොසර එච්චර කිපීම නැහැ. ඒගොල්ලන්ගේ කිපීම අපිට සාපේක්ෂව සමහරට අඩුයි. ඒ නිසා තිරිසං ලෝකේ තිරිසං සත්ත්වොත් සංසාරේ ඉඳලා පුරුදු කරපු ಗುಣ ඒගොල්ලෝ ගාව තියෙනවා. තිරිසං ආත්ම ලැබපුවාටත් පින්නතුනේ මේ ಗುಣධර්ම දිනු කරන්න පුළුවන්. හොඳ හොඳ අය ආශ්‍රය කරන් ලැබෙනකොට ඒ ಗುಣධර්ම ඒ ಗುಣධර්ම කියලා දැනගත්තේ නැතුණාට ඒවත් ඒගොල්ලෝ තුර ක්‍රියාත්මක වෙනවා. නරක අය ආශ්‍රය කරන්න ලැබුණොත් ඒගොල්ලෝ මේ නරක ಗುಣධර්ම කියලා දන්නේ නැතුණාට ඒ නරක ಗುಣධර්ම තව තවත් සසරේ රැඳීමට උණු කරන ස්වභාවයන් ඒ අය තුල සකස් වෙනවා. ඊළඟට පින්නතුනේ රහතන් වහන්සේලාගේ ස්වභාවයක් තමයි මේ අලාභ උනාය කියලා සැලෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකයේ පින්නතුනේ කොච්චර මිල මුදල් තිබුණත් කොච්චර උගත්කම් තිබුණත් කොච්චර සැප සම්පත් තිබුණත් මේ අලාභ උනා කියලා සැලෙන ගතියක් තියෙනවා. සැලෙලා hina වෙන්නේ නැහැ. කෑම කන්නේ නැහැ. නැගිටින්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. මුකුත් නැහැ පැත්තකටලා උහේ ජීවත් වෙනවා. එතකොට රහතන් වහන්සේලාගේ ලෝකයේ තුල ඒ රහතන් වහන්සේලාටත් අලාභ සිද්ධ වෙනවා. හැබැයි ඒ අලාභ ගැන හිත හිතා සැලෙන ස්වභාවය ඒගොල්ලෝ නැති කරලා තියෙනවා. කවදින්දද නැති කරලා තියෙන්නේ? මේ ධර්මයේ ඇහුණු දවසක් තියෙනවා. සාමාන්‍ය ප්‍රත්‍යජන මට්ටමේ ඉන්නකොට කරදර පිට කරදර ඇවිල්ලා දුක් කන්දරා ගොඩේ ඉන්න කාලේ ප්‍රත්‍යජන කාලේ ඇහුණා. ඇහුණු දවසේ ඉඳලා මේ අලාභයන් ඉදිරියේ නොසැලෙන වාකින අදිෂ්ඨාන ඇති කරගත්තා. ඊට පස්සේ සද්ධානුසාරී අවදීදිත් ඒක පුරුදු කළා. ඊට පස්සේ ධම්මානුසාරී අවදීදිත් පුරුදු කළා. ඊට පස්සේ සෝවාන් මාර්ගය තුල යන කෙනෙක් බවට පත්ලත් පුරුදු කළා. ඔය විදිහට දිගින් දිගටම අලාභ ඉදිරියේදී නොසැලී සිටීමේ හිත පුරුදු කළා. දැන් ඔබටත් මටත් මේක පුරුදු කරන්න සිද්ධ වෙනවා. හැබැයි අදත් පින්නතුනේ උදේ 8ට 9ට විතර අපිට අලාභයක් වෙන්න පුළුවන්. ඒ අලාභ ඉදිරියේ අපේ හිත සැලෙන්න පුළුවන්. හැබැයි මේ අහප ධර්මයේ තුලින් අර සැලිලා ඉන්න පැය ගාන, දින ගාන අඩු කරගන්න පුළුවන්. කාලයක් යනකොට ඒ දින ගාන, පැය ගාන අඩු වෙන්න පුළුවන්.
කාලයක් යනකොට ඒ අලාභයේ ඉදිරියේ එවැලෙම හිත සැලෙනවා සැලුණු හිත එවැලෙම හිත හදා ගන්න පුළුවන් මීට වැඩිය අලාභ මේ ලෝකයේ මිනිසුන්ට වෙනවා මට වැඩිය අලාභ වෙච්ච මිනිස්සු මේ ලෝකේ ඉන්නවා මටත් වැඩිය සතුටේ අන්න ඒ විදිහට අලාභයේ ඉදිරියේදී නොසැලෙන හිතක් අපිට හදා ගන්න වෙනවා එහෙම නොවුනොත් සමහරවිට අපිට සිය දින අසා ගන්න හිතනවා ප්‍රාණඝාත කරන්න හිතනවා මේ ආදි වශයෙන් බොහෝ අකුසල් කරන්න හිතෙනවා. ඉතින් මේ හිතන අකුසලේ කළෝතින් වෙන්නතුනි අපිට මෙලව ජීවිතේ වැඩිකල් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. එක්කෝ හොර සතුරන්ගෙන් අපිට මෙරුම් කන්න වෙනවා. එහෙම නැත්නම් නීතිමය පැත්තෙන් අපිට දඬුවම් ලැබෙනවා. සසරෙදිත් අපට කිසිම රැකවරණයක් නැහැ. ඊළඟට පින්නතුනි මේ රහතන් වහන්සේලාගේ ලෝකයේ තුල තියෙන තව එක ස්වභාවයක් තමයි ඒගොල්ලෝ මේ තමා හුවා දක්වන්න මහන්සි ගන්නෑ. ඉතින් ඔබට පුරා වේද සූත්‍රය කියවලා බලන්න පුළුවන් මේ තමා හුවා දක්වන්න යන්නේ නෑ. නම සාමාන්‍ය ලෝකේ අපි ගත්තොත් සිල් ගන්න පිරිස අතර එහෙම නැත්නම් වෙන කිසියම් උත්සවයකද වෙන්න පුළුවන් ගමේ සමිතියක වෙන්න පුළුවන් පොයට පන්සලට එකතු වෙච්ච මල් පූජාවකද වෙන්න පුළුවන් වෙනත් පින්කමක් සංවිධානයකද වෙන්න පුළුවන් ඕනම තැනකදී පිරිසක් එකට එකතු වුනහම සමහර අය නිතරම කරන්නේ තමා හුවා දක්වන එක. ඒ කියන්නේ තමන්ගේ ಗುಣ කියනවා. අහන්නත් කලින් කියනවා. එතකොට ඇහුවොත් කොහොම කියයිද? තමා කරපු දේවල් අහන්නත් කලින් කියනවා. තමන් ගැන තමයි කියන්නේ. තමන්ගේ හොඳ තමන්ම කියනවා. තමන් කරපෝ තමන්ම කියනවා. තමන්ගේ උසස්කම් තමන්ම කියනවා. දරුවෝ අහවල් දරුවෝ ඉන්නේ අහවල් රටේ ඊළඟ දරුවෝ අහවල් රටේ ඒගොල්ලෝ හොඳට සැපසේ ඉන්නවා. අපිට කිසි දෙයකින් ප්‍රශ්නයක් නැහැ කිගේ තමා හුවා දක්වනවා මෙන්න මේ තමා හුවා දක්වන එකෙන් මිනිස්සු පිරිහෙනවා එතකොට මේ තමා හුවා දක්වන ස්වභාවය අපිට අපේ පාලනය කරගන්න වෙනවා ඉතින් ඒක පාලනය කරගන්නත්තේ නැත්තම් අපේ ප්‍රියයන්ට අපිව එපා වෙන්න ගන්නවා අපිව වදයක් වෙන්න ගන්නවා ඔන්න එයා පටන් ගත්තා එයාගේ කයිවාරුව කියවන්න ඊළඟට පින්නතුනේ මේ රහතන් වහන්සේලාගේ ලෝකයේ තියෙන එක ස්වභාවයක් තමයි මේ නුවණින් විමසා විමසා තමයි වචන පාවිච්චි කරන්නේ. නමුත් සාමාන්‍ය ලෝකේ එහෙම මේ නුවණින් විමසා විමසා වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි තුමෝ රාගයක් උපන්නොත් ඒ උපන් රාගයේ පිහිටලා තමයි වචන පාවිච්චි කරන්නේ. ඊළඟට අපි තුමෝ ද්වේෂයක් උපන්නොත් ඒ උපන් ද්වේෂයේ පිහිටලා තමයි වචන පාවිච්චි කරන්නේ. ඊළඟට අපි තුමු මෝහයක් උපන්න කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ තිබෙනවා මේ ඇත්ත වැහිලා තියෙන ගතිය. හිතට එන අරමුණවල ඇත්ත වැහිලා තියෙන. මෙන්න මේ ඇත්ත වැහිලා හිතන ස්වභාවය තියෙනවා. ඒතර එවැනි ස්වභාවයකට ආවම එතන ඉඳලා වචන පාවිච්චි කරනවා. එතන ඉඳලා තර්ක කරනවා. එතන ඉඳලා වාද විවාද කරනවා. මෙන්න මේ විදිහට නිතරම මේ සාමාන්‍ය ලෝකයේ අකුසල මූලයක ඉඳලා තමයි වචන පාවිච්චි වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකේ හැටි. ඒක ඉතින් අපිට මේ අනුන්ගෙන් නෙමෙයි දකින්න පුළුවන්. තමා තුළින්මයි. මට මා තුළින්මයි දකින්න පුළුවන්. ඔබට ඔබ තුළින්මයි දකින්න පුළුවන්. එතකොට නුවණින් විමසලා වචන පාවිච්චි කිරීම කියන එක රහතන් වහන්සේලාගේ ලෝකේ පවතින දෙයක්. ඒකට හේතු තමයි ඒගොල්ලෝ අර ජීවිතයේ පළවෙනි වතාවට සද්ධර්මයේ ඇහුණනේ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් කමින් බොමින් විනෝද විමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වෙච්ච කාලේ ඒගොල්ලන්ටත් මේක ඇහුණා. ඇහුණාම අහපුවෙක ඒගොල්ලන්ට තේරුණා. තේරිච්ච එක ඒගොල්ලෝ පුරුදු කළා. පුරුදු කරාම තේරුණා ජීවිතයේ තියෙන කරදර ප්‍රශ්න අඬදබර ඒ තුලින් අඩු වෙනවා. පාලනය වෙනවා. නැති වෙනවා. ජීවිතයට අවශ්‍ය කරන නිදහස සනසීම සතුට සෞභාග්‍ය මේ තුලින් උදා වෙනවා මෙලවත් පරලව දිනු උදා වෙනවා ඒ කියන්නේ නුවණින් විමස විමස කතා කිරීම නිසා එද යම් ස්වාමියෙක් ඉන්නව නම් නුවණින් විමස විමස කතා කරන එතන ඒ බිරිඳට මහත් සනසීම යම් බිරිඳක් ඉන්නව නම් නුවණින් විමස විමස කතා කරන ඒ කියන්නේ අපිට ඕන ඕන විදිහට කතා කරන්න ඕනේ මේ නුවණින් විමස විමස කතා කරන ඒක ස්වාමියට ලොකු සහනයක් එදොලා රහත් වෙච්ච අය ධර්මයේ ඇහිච්ච කාලේ ඉඳලම අන්න ඒ නුවණින් විමස විමස කතා කිරීම පුරුදු කළා. එතකොට පින්නතන අපිට කටට එන එක කියනවා නම්
ඒක මේ අරහත් චිත්ත ප්‍රතික්‍රීමක් නෙමෙයි. නුවණෙන් විමස විමස තමයි කතා කරන්නට ඕන. ඊළඟට පින්නතුනේ දැන් මේ කියන එක අද උදේ පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ඒකේ ප්‍රතිඵල අද උදේම ලැබෙන්න ගන්නවා. දැන් මේක හොඳ දෙයක්. මම පස්සේ කාලයකදී මේක පුරුදු කරන්න ගන්නවා කියලා අරන් තිබ්බොත් මේක අමතක වෙනවා. ආයේ මේක ඔබට ජීවිතයේ සමහර විට පළවෙනි වතාව සහ අවසාන වතාව වෙන්න පුළුවන් මේක ඇහෙන. තව අවුරුදු 50ක් 60ක් ජීවත් වුණත් මේක මේ විදිහට ඇහෙන්නේ නැතු වෙන්න පුළුවන්. තව බොහෝ දේවල් ඇහෙන්න පුළුවන්. ඊළඟට වෙන තුනේ රහතන් වහන්සේලාගේ සමාජයේ ඒ රහතන් වහන්සේලා උඩඟු නැහැ. නමුත් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු උඩඟුකම කියන එක තියෙනවා. ඒ කියන්නේ නිරෝගීකම තියෙන කෙනා නිතර ලෙඩ වෙන කෙනා ඉදිරියේ උඩඟුකමෙන් ඉන්නවා. ධනය තියෙන කෙනා ධනෙ නැති කෙනා ඉදිරියේ උඩඟුකමෙන් ඉන්නවා. රූපේ තියෙන කෙනා රූපේ නැති කෙනා ඉදිරියේ උඩඟුකමෙන් ඉන්නවා. මෙන්න මේ කොයිලොත් උඩඟුකමෙන් ඉන්න එක අපි දකිනවා. ඒ සමහර අය නිරෝගීකම ගැන හිතලා උඩඟු වෙනවා. ඊට පස්සේ නිරෝගීකම නැති වෙනවා. නැතුණාට පස්සේ ඕන උඩඟුකමක් නැහැ. හැබැයි සමහර අය ඉන්නවා නිරෝගීකම නැති වුණත් ඒ උඩඟුකම තියෙනවා. මුදල් තියෙනවා, කෑම බීම තියෙනවා, ඒ ගැන හිතලා උඩඟු වෙනවා. ඊට පස්සේ මුදල් කෑම බීම නැති වෙනවා. ටික ටික අඩු වෙනවා. අගහින් කම් වෙනවා. එතකොට සමහරුන්ගේ උඩඟුකම නැති වෙනවා. හැබැයි සමහර අය ඉන්නවා කන්නන් දින්න නැති වෙලා පාරට වැටුණත් ඒත් උඩඟුකම තියෙනවා. එතකොට උඩඟුකම දිනු කිරීමෙන් මෙලොව වශයෙන් අපට ලැබෙන දෙයක් නැහැ. අපිට නින්දාවක් අපහාසයක්ම තමයි දුකක්ම තමයි ලැබෙන්නේ. එතන මේ උඩඟුකම පාලනය කරන්නට ඕන අන්නයගේ ගෞරවයේ කීර්තිය ලැබෙන්නේ නෙමෙයි අරහත්ත්වයේ සඳහා යන ගමනේදී අපි පුරුදු කළ යුතු දේවල් නිසා. ඊළඟට පින්නතුනේ මේ රහතන් වහන්සේලාගේ ලෝකේ අතීත පංචපාදානස්කන්ධයට ඇලෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ කොයි වෙලෙත් අතීත පංචපාදානස්කන්ධයට ඇලෙනවා. ඊළඟට රහතන් වහන්සේලා පින්නතුනේ අනාගත පංචපාදානස්කන්ධයට ඇලෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ කොයි වෙලෙත් අනාගත පංචපාදානස්කන්ධයට ඇලෙනවා. වර්තමාන පංචපාදානස්කන්ධයට ඇලෙනවා. ඊළඟට පින්නතුනේ රහතන් වහන්සේලාගේ ලෝකේ අනාගත ජීවිතය පිළිබඳව. ඒ කියන්නේ අතීත අනාගත භවය පිළිබඳව කලබල වීමක් නැහැ. ශෝක කිරීමක් නැහැ. සාමාන්‍ය ලෝකේ කොයි වෙලෙත් ඊළඟට මං කොහේ උපදීද, මීට වැඩි ලොකු ගේක උපදින්න මොනවද මං කරන්න ඕන පින්කම්, මීට වැඩිය අන් අයගේ ගෞරවේ නම්බෝ කීර්තිය, මීට වැඩිය සැප පහසුකම්, මීට වැඩිය අංග සම්පූර්ණ ජීවිතයක් මට ඊළඟ ජීවිතෙත් ලැබුණොත් හොඳයි. අන්න ඒ ගැන හිතලා හිත කලබල වෙන බවක්, හිත දුකටපත් වෙන බවක්, කල්පනා කර කර ඉන්න බවක්, ඊළඟට ඊළඟ ජීවිතයේ මීට වැඩිය සැප සම්පත් ඇතු උපදින්න මොනවද මං කරන්න ඕන කියලා 17 කල්පනා කර කර ඉන්න බවක්, ඒ කියන්නේ අනාගත ජීවිතේට ඇලිච්ච බවක් මේ සාමාන්‍ය මනුස්සයතුල තිබෙනවා. නමුත් රහතන් වහන්සේලාගේ ලෝකයේ මේ අනාගත ජීවිතේ ඇලිලා නැහැ. ඊළඟට පින්නතුනේ රහතන් වහන්සේලාගේ සමාජය තුළ මේ මොහොතේ ඇස සංවර වෙලා තියෙනවා. ඒක බලෙන් සංවර කරගන්න දෙයක් නෙමෙයි. මේ මොහොතේ කන සංවර වෙලා තියෙනවා. මේ මොහොතේ නාසය දිව ශරීර සංවර වෙලා තියෙන එක මේ සංවර කරගන්න දෙයක් නැහැ. ඒක කරලා ඉවරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අරහත්ත්වයටපත් වෙන කලින් නිකන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු වගේ ඉන්න කාලේ මේ සද්ධර්මයේ මෙන්න මේ කාරණාව ඇහුණා. මොකද්ද? ඇහැ සංවර කරගන්න ඕන වර්තමානය තුළ. පේන නිසා එක්ක රාගය උපදිනවා, එක්ක දේශය උපදිනවා, එක මුලාවටපත් වෙනවා. ඔය තුනෙන් එකක් නෙවෙන්න තියෙන්නේ. අනිවාර්යෙන් මුලාවටපත් වීම කියන එක තමයි කොයි දෙයක් පේන දේ නිසා වෙන්නේ. ඇහෙන දේ නිසා, කනබෝන දේ නිසා හැමදෙස්සෙම පින්නතුනේ මුලාවටපත් වෙන ස්වභාවය තමයි තියෙන්නේ. එතකොට මේ පණිවිඩයේ ඇහිච්ච රහතන් වහන්සේලා මේක පුරුදු කළා, පුහුණු කළා. එතකොට ඒ අය පියවරෙන් පියවර මේක පුරුදු කරගෙන ගියාට පස්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඒගොල්ලන්ට මේ ඇහැ සංවරය කරන්න දෙයක් නැහැ. ඇහැ සංවර වෙලා ඉවරයි. කනනාසය දිව ශරීර සංවරය වෙලා ඉවරයි. ඉතින් ඔබ හිතන්න තරුණ කෙනෙක් විදියට ඔබේ ජීවිතේ ඔබ වර්තමානයේ තුල ඇස කන නාසය දිව ශරීරය සංවර කරගත යුතුද නැද්ද? ඔබේ බිරිඳ ඇස කන නාසය දිව ශරීරය සංවර කරගත යුතුද නැද්ද? කාර්යාලය තුල, බස් එකේ, තමන්ගේ වාහනේ, ගමන බිමනේ, උත්සවයේ කළ යුතුද නැද්ද? ඔබේ ස්වාමියා වර්තමානයේ තුල මේ ඇස කන නාසය දිව ශරීරය සංවර කරගත යුතුද නැද්ද? ඔබේ දුව පුතා වර්තමානයේ තුල උදේ එළියට යනකොට, පාරේ ඉන්නකොට, හන්දේ ඉන්නකොට, කඩේ පිළ මේ හැමතැනකදීම ඇස සංවර කරගත යුතුද නැද්ද?
කරගත යුතුයි. එහෙම නැත්නම් එයාට මෙලව ජීවිතේ සැලසුම් සහගත ගමනක් යන්න බෑ. අතරමඟ තියෙන විවිධ දේවල් වලට අහු වෙලා ජීවිතය අතරමඟද විනාශ වෙනවා. එහෙමනම් මේ අරහත් චිත්තය පුරුදු කිරීමෙන් ඒකේ ප්‍රතිඵලය අපට අද පුරුදු කරාම අද ලැබෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ කවදා රහත් වුණාමය කියලා එහෙම කියන්න බෑ. අද පුරුදු කරන දේෙහි ප්‍රතිඵල අදම ලැබෙන්න ගන්නවා. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගනිමු. අපේ නිවසේ ඉන්න තිරිසන් සතත් යම් දවසකදී අරහත්ත්වයටපත් වෙනවා. හැබැයි එයා අපිට වඩා ඉක්මන් වෙන්න පුළුවන්. අපි ඊට වඩා ගොඩක් පරක්කු වෙන්නත් පුළුවන්. හැබැයි මේ සද්ධර්මය අහලා ඒ මතක තියාගෙන ඒ නැවත නැවත මෙනෙහි කරන ශ්‍රාවකයාට තිරිසන් සතාට නෙමෙයි තමන්ගේ ගුරුවරුන්ටත් ගුරුවරුන්ගේ ගුරුවරුන්ටත් වඩා ඉක්මනින් සසර දුකින් අත මිදෙන්න පුළුවන්කම තිබෙනවා. අද ඔබට මම දේශනා කළේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ සඳහන් වෙන පුරාභේද සූත්‍රය. මේ පුරාභේද සූත්‍රය පුරාවටම තිබෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් කොයි වගේද කියන එක ගැනයි තියෙන්නේ. එතකොට අපි ඒක අහගන්නට ඕන අපේ හිත ඒ විදිහට සකස් කරගෙන යන්නටයි. මොකද අපිට සිද්ධ වෙනවා ඒ විදිහට පුරුදු කරගෙන යන්න. දැන් අපිට ඕන ඕන විදිහට මේ අනිත්‍ය ලෝකය තුළ පින්නතුනේ අපිට ඕන ඕන විදිහට හිත හසුරවන්න බැහැ. අපි කැමති අපිට ඕන ඕන විදිහට හිත හසුරවන්න, අපිට ඕන ඕන විදිහට වචන පාවිච්චි කරන්න, අපිට ඕන ඕන විදිහට දෑත් දෙපා තියාගෙන අපිට ඕන ඕන විදිහට ජීවත් වෙන්න අපි කැමති. හැබැයි මේ සසරේ ස්වභාවයත් එක්ක බැලුවාම අපි කාටවත් අපිට එහෙම ඕන ඕන විදිහට නම් වැඩ කරන්න බැහැ. හැබැයි ධර්මයට ගැළපෙන විදිහට අපේ හිත හසුරවන්න ගත්තොත් අන්න ඒක තමයි අපිට පහසු ලේසි ක්‍රමය. අපි ඒ ක්‍රමය තවදුරටත් හඳුනා ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.